කදිකට ලංකාවේ ප්‍රථමයේ බිහි කරපු එකම තාක්ෂණ වේදේ සඳහා විද්‍යා මන්ත්‍රී අපේ මන්ත්‍රී එක දිගට දැන් දේවතාවක්ම ලංකාවේ ප්‍රථමයා බිහි කරලා තියෙනවා. මේ මේ යෝජනා ඇවිල්ලා තියෙනවලු. ඔව් තියෙනවා. ඒවට කොහොමද ක්‍රියා කරන්නේ? මෙහෙම ක්‍රියා කරනවා කියන්නේ ඉතින් මේ නොදැක්ක වගේ ඉන්න එක තමයි හොඳම. හොඳමයි. ඒ ළමයා මැසේජ් එකක් දාලා තිබ්බනම් රයිට් එක්කෝ ඒකට රිප්ලයි එකක් යවනවා නම් යවන්න ඕනේ පුතේ මේ ඒව ගැන හිතන්න කාලයක් නෙමෙයි මේ. සරල උත්තරයකින් දාලා තවදුරටත් චැට් එක දීර්ඝ වුණොත් තමයි ප්‍රශ්න දෙක තියෙන්නේ. ෆෝවර්ඩ් ඕන නම් කරන්නම්, එහෙමනම් බෑක්වර්ඩ් කරන්න ඕන නම් මොකක් හරි මිස් වුණා නම් මම සූම් ක්ලාස් එක කවදාකත් එහෙම කරන්න බෑ. කවදාකත් එහෙම කරන්න බෑ. මම ඉගෙනන කාලෙත් මම ඉගෙන ගත්තේ නිදහස් ප්‍රවේශ පත්‍ර ලාභියෙක් විදියට. කියන්නේ අපි ගොත් ෆ්‍රී කාඩ් කෙනෙක් විදියට. ඉතින් මම දන්නවා ෆ්‍රී කාඩ් එකක් ලබා ගන්න බැරිම හින්දා ඒ වගේම අර තින ආර්ථික ගැටලු තියෙන ළමයින්ට දෙමාපියෝ අයි මෙලා හෝ තමන්ගේ පියසේ නැස නැති දරුවන්ටත් ඒ විදියට අපි ඒක 21 22 23 කියලා වෙනසක් ඇත්තේ නැහැ. ඒක හැමෝටම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. ඉතින් මොකෝ අපි ජීවත් වෙන්නේ අදද හෙට මැරෙයිද කියලා දන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්න කාලය තුළ පුළුවන් තරම් උපරිම ප්‍රමාණයක් දීලා යන්න තමයි මගේ බලාපොරොත්තුව. අයිබෝන් කියලා පිළිගන්නවා වරණ ටීවී YouTube channel එකට. ඉතින් අද මාත් එක්ක මේ ඉන්නේ ගුරුවරයෙක්. ඉතින් ඔයාලා බලන්න ඇති ඇයි මේ ගුරුවරයෙක් මම මේ කැමරාව ගිස්සලා අද අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ සර්ගේ තමයි SFT සබ්ජෙක්ට් එකේ තම කියන්නකෝ 2019 2020 ලංකාවේ ප්‍රථමයා බිහි කරන්න පුළුවන් වුණ අපේ රිවිෂන් පන්තිය. ඒ පන්තිය එක දිගට ලංකාවේ ප්‍රථමයා බිහි කරපු එකම තාක්ෂණ වේදේ සඳහා විද්‍යා පන්තිය අපේ පන්තිය එක දිගට දැන් දේවතාවක්ම ලංකාවේ ප්‍රථමයා බිහි කරලා තිනවා. ඉතින් අපේ පන්තියේ තියෙන සුවිශේෂී සැකස්මක් නිසා තමයි එහෙම ප්‍රතිඵලයක් දාන්න හැමදාම පුළුවන් මේ. හරි. මම නම ගම අහන්න කලින් මේක ඇදලා ගත්තේ මේ. මොකද නැත්තම් මිස් බලනවා. ඇයි මම මේ ප්‍රෝග්‍රෑම් එකට ගුරුවරයෙක් කරන් ආවේ? මොකද ඕනතරම් ගුරුවරන් ඉන්න සමාජය. කතා කරන්නේ. කියන්නේ අපි පස්වර්ඩ් බයින් කියුවොත් ගුරුවරු සිය ගාන කියලා දෙනවා. අපි ඉස්සෙල්ලා මේ කතා පටන් ගන්න කලින් සර්ගේ නම ගම් පොඩ්ඩක් මම මගේ නම මාලක ප්‍රියදර්ශන. ඉතින් මගේ ගම්පලාත කලුතර නාගර ප්‍රදේශය. ඉතින් ගාමීය කෙනෙක් නගරික කෙනෙක් නෙමෙයි. එලේ එලේ නාලා ඇදිච්ච කොල්ලෙක්. ගමේ කොල්ලෙක්. ඒක ඉතින් දැන් ඉතින් අපි ඉතින් සිංහලයෝනේ. අත අනිවාර්යයෙන්ම ඒවලා ඉවර ඉන්නව නේද? ඉතින් මේ කාලේ කරන දේක් තමයි. ඉතින් ওই විදියට ඒ විදියට ගුරු වෘත්තියට හානියක් වෙන්නේ නැති වෙන්න ජීවත් වෙනවා. ජීවත් වෙනවා. හරි. ඔබතුමාගේ ආයතන මගේ ආයතන ගණන් ගත්තොත් කුරුණෑගල පෙන්සිල් ඔපෙරා ගම්පහ නව මොන්ටානා නුගේගොඩ රොටරි ආයතනය සහ හොරණ සියොන් ඔපෙරා කියන ආයතනවල තමයි මගේ ඉගෙනීම් කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඊට අමතරව මගේම කියලා අධ්‍යාපන ආයතනයක් තියෙනවා. සාමාන්‍ය පෙළ දක්වා ළමයින්ට ඉගෙන ගන්න ප්‍රසස්ස පහසුකම් සපයලා තියෙන ශිෂ්‍ය යාත්‍රා කියලා ආයතනයක්. ශිෂ්‍ය යාත්‍රා නාගොඩ ප්‍රදේශය තමයි ඒක. එතකොට සර් දැන් මේ ගුරු ජීවිතයට ඇවිල්ලා මේ ගුරු භූමිකාවට ඇවිල්ලා දැන් කොපමණ කාලයක් වගේ නේද? කොච්චර කාල එක්ස්පීරියන්ස් එකක් තියෙනවද? දැන් ගුරුවරයෙක් විදියට මුලින්ම පටන් ගත්තේ දැන් අද මේ අපි රෙකෝඩින් එක කරන්නේ පන්සලකනේ. ගුරුවරයෙක් විදියට මුලින්ම ඒ ජීවිතයේ පාතපු පුණ්‍ය භූමිය තමයි මේ. ඉතින් අපි මුණ ගැහෙන්නේ මේ පුණ්‍ය භූමිය තුළ. මොකද මම දහම් පාසල් ගුරුවරයෙක් විදියට තමයි මුලින්ම ගුරුවරයෙක් විදියට ශිෂ්‍යයන්ට ඉගැන්වීම් කටයුතු ආරම්භ කරේ. ඉතින් මුලින්ම ඉතින් 5 වසරට 6 වසරට ධර්ම ඥානය ලබා දීලා ඉන් අනුතරව තමයි විශ්වවිද්‍යාලයට සමත් වුණාට අනුතරව තමයි පාසල් වල ඉගෙන ගන්න ළමයින්ට අධ්‍යාපනයේ ගණිතය සහ විද්‍යාව කියන විෂය ධාරාවන් තමයි මුලින්ම ඉගෙනීම් කටයුතු කරේ. ඉතින් මේ ඒ විෂය ධාරාවන් ඉගෙනීම් කටයුතු කරන අතරතුර විශ්වවිද්‍යාලය සමත් වීමෙන් අනතුරුව තමයි උසස් පෙළ විභාගවලට ළමයි සූදානම් කරවීමට පටන් ගත්තේ. එතකොට ගත්තොත් 2009 ඉඳන් තමයි ගුරු වෘත්තිය පටන් අරන් තින්නේ. සාමාන්�ය පෙළ වෘත්තිය පටන් ගත්තේ 2012. උසස් පෙළ පටන් ගත්තේ 2016 අවසාන කාලය තුළ. එතකොට මේ වන විට අවුරුදු 5ක කාලයක් උසස් පෙළ ළමයින්ට ඉගැන්වීම් කටයුතු කරලා දෙනවා. හරි. එතකොට දැන් මේ අවුරුදු පහ. එතකොට මේ දැන් මේ අවුරුදු 5ක ගුරු භූමිකාව තුළ සිදුවෙච්ච අමතක නොවන සිදුවීම් කීපයක් පොඩ්ඩක් අපි කතා කරමු. මොකද මේ ගුරු ශේෂ්ත්‍රයට එන්න ඉන්න මේ ගුරුවරයා කියන මේ තනතුර බාරගන්න ගොඩක් කට්ටිය අදින කොට ඉන්නවා. අදනට අපි රටේ අපි අහලා තියෙනවා මේ ගුරුවරුන්ගේ අතින් දරුවන්ට වෙච්ච හිංසා. මේකද ගොඩක් දේවල් අපි දැන් ටීවී එකේ ප්‍රවෘත්තියක් බැලුවත් අපිට ගොඩක් ඒ වගේ ප්‍රශ්න අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඔබතුමාට මේ ගුරු භූමිකාව තුළ මේ අවුරුදු පහේ සිදුවෙච්ච අමතක නොවන සිදුවීම් කීපයක් පොඩ්ඩක් අපිට කතා කරමු. මෙහෙමයි ඉතින් මේ අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ළමයෙක් පන්තියට එන්න පරක් වෙනවානේ.
ළමයා පන්තිරේන වරක් වෙනකොට දැන් ළමයා පන්ති එළියේ තියන අවස්ථාවදී. එතකොට මම එළියේ තියන්නේ නැහැ සාමාන්‍යයෙන්. මම එළියේ තියන්නේ නැහැ. ඉතින් ඒ ළමයා පන්තිරේ එනකොට ඉතින් මට ආචාර කරගින් තමයි එන්නේ. පය භාගයක් විතර වරක් වුණා. "ඔව් හලෝ සර් කොහොමද පන්තිරේ එන්නේ? පන්ති කොහොමද කියලා තමයි පන්තිරේ එන්නේ." ඉතින් මමත් ඉතින් එහෙම ළමයා ඉතින් සාමාන්‍යයෙන් බැලුවොත් අපි දැන් අමතරවම සිදුවීමක් විතර ගන්නවා කියන්නේ සාමාන්‍ය පන්තිකර වරක් වෙලා එන්නේ නැහැ ළමයි. එහෙම වරක් වෙලා ආවත් හරිද? එක්කෝ පන්ති පිටිපස්සේ නෑ. මේ ළමයි මගේ ඉස්සරහම එනවා. රයිට්? ඒකට මුකුත් නෙමෙයි හේතුව. ඉතින් මේ ළමයා පන්තිකර එන්නේ ඉතින් පන්ති ඕනේ හින්දානේ. අනිවාර්යයෙන්. වැය භාගයක් හරි වරක් වෙලා එන්නේ ඕනේ. ඉතින් මම ඉතින් ආදරෙන් කරුණාවෙන් මම පන්ති වාඩි කරනවා. ඉතින් ඔයිට අමතරව තව ඉතින් ඔය පන්තියේ මම උගන්වන වෙලාවේ එකපාරක් ඉතින් ෆෝන් පාවිච්චි කරපු කීප දෙනෙක් ඉන්දියා. මුලින් ඉතින් සරලව අවවාදයක් දුන්නා. ඊට පස්සේ ඉතින් ෆෝන් එක අරගෙන ඉතින් කුඩු වෙන්න පොලේ ගහලා පයින්ුක් ගෙවුවේ. රයිට්? ඊට අමතරව ඉතින් මේ දෙමෝපියන්ගෙන් එහෙම ගැටලු වෙන්නේ නැද්ද? ඇයි අපේ පුතාගේ ෆෝන් එක මේ පොලේ ගෙවුවේ? දැන් ඉතින් එහෙම ඉතින් දෙමෝපියන් දැනුවත් කරලා තියෙනේ මුලින්. ඔව්. ආයි ෆෝන් පාවිච්චි කරන්න එපා. දැන් ඉතින් තාක්ෂණයත් එක්ක ළමයින්ට දැන් කැල්කියුලේටර්ස් එහෙම පාවිච්චි කරන් දෙනවා අපේ විශේෂ දේ. ආ ඒක හින්දාම ෆෝන් එකක් දැන් එළියේ තිබ්බා කියලා අපි ඉතින් ලොකුවට හිතන්නේ නැහැ. මොකෝ කැල්කියුලේටර් පාවිච්චි කරේ ඉතින්. ඒක ඉතින් ළමයින්ගේ පැත්තෙන් දැනගන්න ඕනේ පන්ති ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න මේ වෙලාවේ. රයිට්? ඉතින් අර කැල්කියුලේටර්ස් ගෙනල්ලා නැති ආට ඉතින් අදාළ වෙලාවෙදි විතර ෆෝන් එළියට ගන්න කියලා කියනවා. ඉතින් අමතර නොවන සිදුවීම් කියලා තව ගත්තොත් ඉතින් පන්ති ඉන්න ළමයි රයිට් උගන්නන දේ පිළිබඳ හොඳ අවධානයකින් ඉන්න වෙලාවක රයිට් එකෙක් දෙන්නේ කෝකි පවස්ථා දිනවා. හරිද? ඒ උන්ගේ යාළුවා. ඉතින් ඒ වගේ එකෙක්ට හිටෝලා රයිට්? උකට පයින්යක් ගහලා පන්තියෙන් එළුව අවස්ථාවක් නැතෝ නෙවෙයි. වැඩි අවස්ථාවක් තියෙනවා. රයිට්? ඉතින් ඔය අමතර නොවන සිදුවීම් විතර ගත්තොත් ඔය ඉතින් ඉච්චරයි ඉතින් ළමයි ලොකුවටම අර ගුරුවරයාට මානසිකව පීඩනයක් දෙන්නේ නැහැ පන්ති වල. හරිද? ඔව් දැන් මම මේ තව ප්‍රශ්නයක් අහනවා. මේක මේ අපේ මේ සාකච්ඡාවේ මේ පරාසයෙන් පිට ගිහිල්ලාද කියලා මම අයිටම දන්නේ නැහැ. හැබැයි අහන්න උන ගැටලුවක් මේක මොකද මේ සමාජයේ පැන නැනගෙන ලොකු ප්‍රශ්නයක් මේක. දැන් ඔය මේ දැන් තරුණ වයසේ ගුරුවරෙක්. ඔව්. දැන් ඔය පන්තියේන ගැහණු දරුවන්ගේ යෝජනා මේ වගේ දේවල් මොකද කියන්නේ? ඔය සමාජය අදාල දාන්නත් වෙන්නේ. ඔව් නෑ අනිවාර්යයෙන් ඒක මොකද මේ සමාජය ඇතුළත මේක තරුණ ගුරුවරෙක් විදියට මෙහෙමයි. දැන් ළමයි දැනගන්න ඕනේ දැන් ගුරුවරයාගේ පෞද්ගලික ජීවිතය ළමයින්ට අදාළ නැහැ කොහෙත්. අනිවාර්යයෙන්. කවදාකවත් ගුරුවරයාගේ පෞද්ගලික ජීවිතය ළමයින්ට අදාළ වෙන්නේ නැහැ. ගුරුවරයා කන්න පොන්නේ මොනවාද? ගුරුවරයාගේ අම්මා තාත්තා කවුද? ගුරුවරයා අසාධ්‍ය බැඳලාද නැද්ද කියන එක ළමයින්ට වැඩක් ඇත්තේ නැහැ. ගුරුවරයා උගන්වනවා නම් හොඳට. ගුරුවරයාට ඉගැන්වීම සඳහා සොඳ සුදුසුකමක් තියනවාද කියලා. අන්න ඒ ටික බලන්න ඕනේ. ඉතින් දැන් ඇත්තටම ගෑල් ළමයි තරුණ ගුරුවරයෙක්ට ආකර්ෂණය වෙන එක සාමාන්‍ය දෙයක්. ඒකට හේතුව ඒ ගුරුවරයා පදින වාහනය වෙන්න පුළුවන්. ඒ ගුරුවරයාගේ පෞරුෂය වෙන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යයෙන්ම තරුණ ගෑල් ළමයි ගුරුවරුන්ට ආකර්ෂණය වෙනවා වැඩි. මොකදයි මේ දැක්ක මේ දිනවලත් සෑහෙන මේ ගැටලු ඇඳලා තියෙනවා මේ රටේ. මම ඒකයි මේ ප්‍රශ්නෙට මම එන්නේ. මොකද ගුරුවරයෙක්ගේ කටින්ම මේ වගේ දේවල් පිළිතුරක් දුන්නාට පස්සේ ඒක තවත් ගොඩක් හොඳයි කියලා හිතුවා. එතකොට මේ දැන් ඇත්තටම දැන් අද වැඩි වගේ මේ යෝජනා ඇවිල්ලා තියෙනවද? ඔව් තියෙනවා. ඒවට කොහොමද ක්‍රියා කරන්නේ? මෙහෙම ක්‍රියා කරනවා කියන්නේ ඉතින් මේ නොදැක්ක වගේ ඉන්න එක තමයි හොඳම දේ. හොඳමද? ඔව්. අවවාදයක් දීලා තේරුම් කරන එක නෙමෙයි හොඳ වැඩේ. අවවාදයක් දීලා තේරුම් කරන්න ගියොත් ඒගොල්ලන් අන්තිමට ඒ ළමයා පන්තියෙන් නැති වුණා කියලා හිතන්නකෝ. මට ආර්ථික වශයෙන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ළමයා පන්තියෙන් නැවතුණා කියලා. ඔව්. නමුත් ඒ ළමයා හොඳට උගන්නන පන්තියකින් නැවතුණොත් අනාගතේ ඒ ළමයාටම තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ඒ ළමයා මැසේජ් එකක් දාලා තිබ්බනම් රයිට් එක්කෝ ඒකට රිප්ලයි එකක් යවනවා නම් යවන්න ඕනේ පුතේ මේ ඒව ගැන හිතන්න කාලයක් නෙමෙයි මේ. සරල උත්තරයකින් දාලා තවදුරටත් චැට් එක දීර්ඝ වුණොත් තමයි ඔය ප්‍රශ්නේ දිගට කියන්නේ. අර කිටියෙන් ෂෝට් ඇන් ෂෝට් වැඩි ඉවර කරලා මම හිතරයි. එහෙම ඉතින් අවස්ථා තියෙනවා. ඉතින් මේ ඇත්තම කිව්වොත් මම දැන් මේ වෙනකොට බැඳලා හින්දා මගේ වයිෆ් තමයි ගොඩක් කලහට පිළිතුරු සපයලා තියෙන්නේ. සපයලා තියෙන්නේ. එතකොට ඉතින් ආයි ඉතින් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔකෝ මේ සමාජ මාධ්‍ය දාලා අතට මේ ප්‍රථම වතාවට ප්‍රකාශ කරන්නේ මේ මම මැරි කරපු කෙනෙක් කියලා. මම පන්තිවල ළමයි පව දන්නේ නැහැ මම මැරි කරලා කියලා. ඉතින් මේ ඉතින් ඒක පෞද්ගලික ජීවිතය ළමයින්ට ඉතින් ඒක ලොකු අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. හොඳට උගන්නන ගුරුවරයෙක් සහ හොඳට ඉගෙනගත් ගුරුවරකින් ඉගෙන ගන්න එක තමයි වටින්නේ. වටින්නේ අර වගේ ප්‍රශ්නකදී අර විදිහට ෂෝට් ඇන් ස්වීට් එක ඉවර කළා දැම්ම එක. ඉතින් බලන් ඉන්න ගුරුවරයෙක් මේක බලනවා නම් ඉතාමත් හොඳ පිළිතුරක් තමයි අපිට මේ ප්‍රශ්නට ලැබුණේ. එතකොට දැන් මේ අපේ රටේ මේ වසංගත තත්ත්වයත් එක්ක දැන් ක්ලාස් නැහැ නේද මේ දවස්වලනේ? ක්ලාස්. එතකොට මේ සූම් ක්ලාස් කරා තමයි දැන් ගොඩක් දෙනෙක් මේ ක්ලාස් වලට එකතු වෙන්නේ.
දැන් අතර ඔබතුමාගේ කොහොමද වැඩ පිළිවෙල යන්නේ මගේ වැඩ පිළිවෙල යන්නේ malakapidarshan.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා fully function වන right මම මේ links ඔක්කොම මේ මම description දාලා තියන්නම් කැමති දෙයක් කියලා සම්බන්ධ වෙන්න පුළුවන් malakapidarshan.lk කියලා වෙබ්සයිට් එකක් තියෙන එක fully function වන වෙබ්සයිට් එක YouTube platform එක තමයි අපි තෝරා ගන්න තියෙන්නේ videos play වෙන්න वेबसाइट यूट्यूब वीडियो पे यूट्यूब प्लेटफॉर्म प्लेटफॉर्म तो डेटा कैपेन कैपेन यूट्यूब वीडियो बल्ला डेटा मे मेस्टेज इतकोट यूट्यूब पैकेज तीन ओन नैटवर्क मम लमाइंग पे लुक बल्ला तीन लमाइंट सूम मेकती गुडकिलाट सिग्नल वस्तना डेटा इवर आई टास्क संबंध आई कड़े महारा दुराड़ी डेटा काटे करा फोन की बैटरी लोला फोन की ऑफ इवे टेक्निकल फंक्शन अतिवन एक हमें सोल्यूशन तीरता है मम्मी वेबसाइट दाल तीन इतना वेबसाइट एक्सेस लबी गूगल के अतर नमू लंका सहबाग इन टेक्कर अतर मेक मम्मी की अन्नी टेक्कर विशी मे आवृति विभाग धरवंट सह दिदास विशी गोहम प्रत्येक दन दिब विशी कल लमे ताता हिमेला इन्वन ताता की सेनेहास लमाइंट लबी नदी धरव इन्वन ये लमाइंट विभाग अनते मे पंत नोमिल नोमिल अंदावात की सेनेहास नेतामीदर आरती कड़ावेना मेवा गडल मालक मैं फोन नंबर डिस्क्रिप्शन मे वीडियो के पल्ले मन दाला तीन दंगेद मगे पंत मगे पंत अलते मिनियाारी मंगे टूल वगे टूल वगे तमाइ भावित कदमी मिनिया वटे सैट दील मट देना देट हांगी वे अट्ने हांगी सामान्य लमे कुंद हांगना पीट पास पे इतना प्रश्न एम क्या गहल मुकुदे मुंबट अब मीटर इवन मटने मुंगे लंगड़ गील बल एस दिखाई रतुई मून वाले रतुला मम कथागर उठे मुखद सुनवा ओके सुनवा सुन मद्रवन मट की देखने मम कलर अब प्रति ओन तर हेम देखम तीयन अब पावित नगर अभी दाना मुख दिखने मुंगी मावंदे मम्मी थी कथागर उठे मुंकन वे अभी तिब्बे तोल तिब्बे ओके पलवे बोला लिंगिक बेलहीन का लिंगिक अप्राणी बोला अन्न बोला असाधु अमेरिका बेरी एक दिखा दें बोटे बला बोला तेरे अभी सर थी अभी इन वेम लोके अरे थिंग ओतने दी लमेट गहल वेड़कने गहल पन वेड़कने ये लमया दास गाना क्लम इन दें मत पंत इनकी अम्मी दहस गाण पंत इन तेना ये लमया मम नगिटेला से नगिटेला लमया मानसिक सहन बेटन एम उन्ना बस ये लमया मंगेन सहन वैर दिखर का नील नमू ये लमया मट यदा पुर आने मम्मी बस तम कथा की पैकर रिदेन अम्म तेन कीयलाम कीयल दीला अदर कथागरला ये लमया हरी मग पे गुरु हरी मग पे हरी मग पे मग यान
අපි ගහලා කරලා කර තරවටු කරොත් ඒක ඊටවත් ඒක ඊටවට දරුණු විදිහට යන්න පුළුවන් අන්තිමට පාර යනකොට මට පිහින්න මොහොත් ඇති වෙන්න පුළුවන් ওই පොඩි දෙයක් අනිවාර්යයෙන්ම අද සමාජයේ තත්ත්වය හැටියට අපි දඬුවමකින් කෙනෙක්ව පෝෂණය කරනවට වඩා අපි මානසිකව තමයි කෙනෙක්ව පෝෂණය කරලා එයාව හොඳ මාර්ගයකට ගන්න පුළුවන් වෙන්න ඕනේ තමයි වෙන්න ඕනේ ওই විදිහට තමයි ක්‍රියා කරන්නේ ඉතින් ඕ අද මම මේ ප්‍රශ්න ටික මේ ඉස්සරගේ කටින් මම ගන්න උත්සාහ කරේ මොකද අද වෙනකොට සමාජයේ ගොඩක් මේ ප්‍රශ්න ඉතිලා දිනන මොකද මේ ඔය ඩගලරි ටියුෂන් පන්තිල පිටි පිටියනු මැදලා මිනි බලා ගන්නවා මේ වගේ ඔය ලොකු ලොකු ප්‍රශ්න අද නම් ගෑන දරුවෙක් ගුරුවරයෙක් පැහැරගෙන ගිහිල්ලා තිබුණා නේද කොහොමද අකින්නේ මේ මොකද මා පීඩියා වල සෑහෙන වය බයමෙන්ට කතාවක් වුණා ඉතින් මේ වගේ මේ ගැටලු ඇති වෙන්නේ ඇයි එහෙම ඇති වෙන්නේ කියන්නේ සර්ලාගේ මොන වගේ මේ දුර්වල කන්සා දේ වගේ දේවල් ඇති වෙන්නේ සරලව කිව්වොත් හැමෝම හිතන්නේ ඉගෙනගත්ත පළියට ගුරුවරයෙක් වෙන්න පුළුවන් කියලා. ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඒ මානසිකත්වයේ තිබ්බොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. ප්‍රශ්නේ. නමුත් ඒ ගුරුවරයෙක් වෙලා තියෙන්නේ සල්ලාලේ. සල්ලාලේ. ගුරුවරයෙක් වෙන්න ඕනේ. දැන් මම විතරක් මදි. ගුණවත් රුව දකින රජුන් තනන කෙනෙක් තමයි ගුරුවරයෙක් වෙන්නේ. නැත්නම් මේ නිකන් කෙනෙක් ගුරුවරයෙක් වෙලා හරියන්නේ නැහැ. Taman දෙයක් ඉගෙන ගත්තා. ආයෙක මට උගන්වන්න පුළුවන් කියන මානසිකත්වයෙන් ඉගෙනුවට එයා ගුරුවරයෙක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ගුරුවරයෙක් වෙන නම් අර ගුරු වෘත්තියේ තියෙන ඒ මට්ටම රකින්න අනිත් එක ඒ ගුරු භූමිකාව භූමිකාව තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. දිසාපාමක પરම්පරාවෙන් කෙනෙක් වෙනවා. නැත්තම් මේ කියන ඉගෙන ගත්ත ඵලයට උගන්නන්න පුළුවන් හැකියාව තියෙනවා කියන මානසිකත්වයෙන් ඉන්නේ කට්ටිය ගුරුරු නෙමෙයි. එහෙම නෙමෙයි. ගුරුවරයා කියන එක ඇතු වෙන තමන් ගුරුවරයෙක් කියන මානසිකත්වයෙන් ඉඳන්ම ගන්නවන්නේ. එතකොට තමයි මොකෝ එයා අනිත් කටේ ආදර්ශයක් දෙන කෙනෙක් නෙමෙයි. නිකන් කෙනෙක් නෙමෙයි. අනිවාර්යයෙන්ම සමාජ ලක්ෂ ගන්න सहज ज्ञाने लबागा प्रश्न ඔව් දැන් එතකොට මේ සර්ගේ පන්ති වල සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එතකොට දැන් සර් එක්ක සම්බන්ධ වෙලා මේ අධ්‍යාපන කටයුතු ඉස්සරහට කරන් යන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම ෆෝන් නම්බර්ස් සහ ඒ අදාළ වෙබ්සයිට් වල ලින්ක්ස් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දිනවා ඒ වගේම තමයි ෆෝන් නම්බර් එක මම වීඩියෝ එකේ පල්ලැහැණුත් දාලා දිනවා සර් කියන්නේ කොහොමද සම්බන්ධ වෙන්න ඕන මොන විදිහටද කියලා කටයුතු දැන් අපේ ආයතන තියෙනවා කුරුණෑගල පෙන්සිල් ඔපෙරා ගම්පහ නව මොන්ටානා රොටරි නුගේගොඩ සහ හොර්න සියොන් ඔපෙරා කියන ආයතන තියෙනවා ඒ ආයතනට ඇවිල්ලා අපේ පන්තිර සහභාගී වෙන්න පුළුවන් දුරපරාත්තර ළමයි බොහොම ප්‍රමාණයක් අපේ පන්තිර හා සම්බන්ධ වෙලා ඉන්නවා ඒතර ඒගොල්ලන්ට දුරස්ථ අධ්‍යාපන ක්‍රමයේදී ඔස්සේ ගැන්වීම් කටයුතු සිද්ධ වෙනවා ඉතින් සෑහෙන සාධාරණ මුදලක් යටතේ ඒ වගේම අර තින ආර්ථික ගැටලු තියෙන ළමයින්ට දෙමෝපියෝ අහිමි වෙලා හෝ තමන්ගේ පියසෙනියන්ස නැති දරුවන්ටත් ඒ විදිහට අපි ඒක 21 22 23 කියලා වෙනසක් ඇත්තේ නැහැ ඒක හැමෝටම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් ඉතින් මොකෝ අපි ජීවත් වෙන්නේ අදද හෙට මැරෙයිද කියලා දන්නේ නැහැ ජීවත් වෙලා ඉන්න කාලය තුළ පුළුවන් තරම් උපරිම ප්‍රමාණයක් දීලා යන්න තමයි මගේ බලාපොරොත්තුව ඉතින් අපි ජීවත් වෙන්නේ මේ වෘතිය වෘතියක් නොමිනේ කරන්නේ නැහැ කවුරුවත් අනිවාර්යෙන් මොකද මේ ඔය පන්ති පීස් ගෙවලා අධ්‍යාපනය ලබන දරුවන්ගේ මුදලින් තමයි අර ෆ්‍රී කාඩ් වලට එන දරුවන්ටත් ඉගෙනීමට ශක්තිය ලැබෙන්නේ අනිවාර්යෙන් එතකොට දැන් නොමිනේ දෙයක් දෙනවා නම් ඒකේ යටි පරමාර්ථයක් අනිවාර්යෙන් තියෙනවා නමුත් මේ සමස්ත ඉගෙනීම් කටයුතු නොමිලේ බෙදා හරින්න අපිට හැකියාවක් නැත්තේ නැහැ මොකෝ අපිටත් සෑහෙන විදමක් මේ සඳහා දරන්න සිද්ධ වෙලා තියෙන්නේ මගේ පන්තිර සහභාගී වෙන අවස්ථාවේ තියෙන දරුවන්ට malagavidarshan.lk වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා නොමිලේ දාලා දෙනවා අපි ඒක ලංකාවේ ඕන ළමයට බන්ධන ලබා ගැනීමෙන් තොරව තමයි ලින්ක් කරලා දෙන්නේ අපිට YouTube channel එක නම පොඩ්ඩක් කියන්න YouTube channel එක නම මාලක ප්‍රියදර්ශන YouTube channel එක වරි මම පල්ලෙයා ලින්ක් එක දාලා දෙනු YouTube channel එක කියලා subscribe කරලා එකතු වෙන්නත් පුළුවන් මාලක ප්‍රියදර්ශන LK නේ මාලක ප්‍රියදර්ශන .lk වෙබ්සයිට් එක ඒක රෙජිස්ටර් වෙන්න මාලක ප්‍රියදර්ශන YouTube channel එක ඔස්සේ නොමිලේ පාඩම් වැඩ කටයුතු දාලා තියෙනවා ඒ වගේම ලංකාවේ කිසිම ගුරුවරයෙක් මෙතෙක් කරපු නැති පාස් පේපර් සාකච්ඡා කිරීම තාක්ෂණවේදී සඳහා විද්‍යා විෂයයට කවුරුත් මෙතෙක් කරලා නැහැ නොමිලේ දින්නෙත් නැහැ නමුත් මම ඒ සමස්ත පාස් පේපර් සාකච්ඡා කිරීම YouTube channel ඔස්සේ දාලා දිනවා ලංකාවේ ඕන ළමයට බලන්න පුළුවන් එකතු වෙන්න පුළුවන් එකතු වෙන්න පුළුවන් හරි ඉතින් ඔන්න මමත් කරන්න නැවතවතාවක් මේ සර් සම්බන්ධ කරගන්න නම් මේ සර්ගේ ක්ලාස් වලට එක සම්බන්ධ වෙලා දිගටම අධ්‍යාපන කටයුතු කරන් යන කැමති කෙනෙක් ඉන්නවා නම් වෙබ්සයිට් එක දිනෝ ඒක රෙගුලර් රෙජිස්ටර් වෙන්න පුළුවන් malagapiradarshan.lk ඒ වගේම තමයි YouTube නාලිකාව තියෙනවා
මාලක ප්‍රියදර්ශන කියලා subscribe කරලා එකතු වෙන්න පුළුවන් ඒ වගේම තමයි phone numbers මට description එක වගේ මේ video එකේ පල්ලයක් දාලා දෙනවා camera එකට phone numbers වලට කතා කරලා මේ server එක මේ ඒ වැඩකට ටික ලස්සනට plan කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කොහොමද ස්තුතිවන්ත වෙනවා අද මාත් මේ video එක සම්බන්ධ වුණාට මොකද මම කතා කරපොකම ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපි කතා බහ නිම වුණේ ඉතාම සුන්දර ගුරුවරේ අර මම කිව්ව විදිහට website වල links ඒ වගේම තමයි ඒ සියලුම දේම මම description එකේ දාලා දෙනවා camera connect එක හරහා සම්බන්ධ වෙලා මේ සගේ class වලට යොමු වෙන්න පුළුවන් එහෙනම් වරණ දේවි අද අපි ගිහින් වරණ දේවි තාම subscribe කරලා නැත්නම් වාරම subscribe කරන්න යාපැති තියෙන bell button එක මතක් කරලා press කරන්න මේ ගලුත් ටිකක් ආපහු ගන්න notification එකක් ඔයාලා ළඟටම ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා අද අපි ගිහින් ජය වේවා